આવેલા લક્ષણ કથા વધી ગઈ સુએ કદું કઈ જીવી તે ઊંધાય એટલે દુઃખદ આવે અત્યાવશ્યક મેં કહું મેં દાવી ની સા તમારી. නින අපි මේ බිස්නස් කරගෙන හිටියේ පේමන්ට් එක දාන්න දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මේක කරන්නේ අපි. රස්සාවල් කරාට ඉතින් මට ලැබුණේ මේක තමයි ගොඩක් දුරට. ඉගෙන මඩු ඒකයි මේක තෝරගත්තේ. මේක හොඳයි මට. ග්‍රාමීය සමාජ තුල සිටින ජනතාවගේ විශ්වාසයක් තියෙනවා නාගරික සමාජ තුල විශේෂයෙන්ම හොඳ රැකියාව වෙළඳපොළක් තිබෙනවායි කියන එක පිළිබඳව. මෙන්න මේ නිසා ඒ අය සමහ ඒ අය විවිධ ආකාරයෙන් නාගරික සමාජ කරා සංක්‍රමණය වෙන්න උත්සාහ කරනවා. මේ සංක්‍රමණයේ ප්‍රතිඵලයක් විදිහට විවිධ සමාජ ස්තරවල කියන්නේ වෘත්තිකයන්ගේ සිට වෛද්‍යවරුන් ඉංජිනේරුවරුන් ඇතුළු ඒ වගේ වෘත්තිකයන්ගේ සිට නුපුහුණු කම්කරුවන් දක්වා විශාල පිරිසක් ඒ සමාජයට සංක්‍රමණය වෙනවා. මෙන්න මෙතෙන්දි විශාල ගැටලුවක් පවතින්නේ නුපුහුණු සංක්‍රමණිකයන් සංක්‍රමණය වීමත් එක්ක. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වුණු ග්‍රාමීය සමාජයේ බලාපොරොත්තු වුණු සුවිශේෂී වූ වරප්‍රසාද ඒ නාගරික සමාජය තුල ලැබෙන්නේ නැහැ. මෙන්න මෙහි එක ප්‍රතිඵලයක් විදිහට තමයි ඔය මුල් වකවානුවේදී නාගරික සමාජයේ කේන්ද්‍රගත කරගනිමින් නාටාමිවරුන් බිහි වෙන්න පටන් ගන්නෙ. කොළඹ පිටකොටුවට දෛනිකව පැමිණෙන රථවාහන නිසා ඇතිවන අධික වාහන තදබදය අවම කරන්න මේ අයගින් සිද්ධ වෙන්නේ මහත් මෙහෙවරක්. වාහන රෝදස්සේ තමන්ගේ කකුල් ඉක්මන් කරන මේ අයගේ මහන්සියට සරිලන වැටුපක් ලබනවාද නැද්ද කියන කාරණේ සැබෑව දන්නේ ඒ අයම විතරයි. මහන්සියලා වැඩ කරොත් දාක් ගන්න පුළුවන්. එනේ මේ කැලේට දායක් දෙනවා. වැඩි එකන ගන්න එලෝල් කොටුවක් කරා. එලෝල් රස්තාව හොඳටම මට දන්නවා. දවසර 300ක් 400ක් පාගේ ඉතුරු කරන්න පුළුවන්. එනේ නෙටේට ගියොත් දායක් දෙන්න ඕනේ. එමෙලම් තුම් තුම් පාරා ගන්න ඕනේ. ආම්බරට සල්ලි දෙන්න ඕනේ. කරත කුලි දෙන්න ඕනේ. බලාපොරොත්තු මිනිසුන්ව ජීවත් කරනවා. වේල ගෙවල් කුලි කාමර කුලිවලට අමතරව වැසිකිලි කැසිකිලි ගාස්තු කරත්ත කුලි එකතු වුණාම දවසේ ආදායමෙන් ඉතුරුවක් නැහැ කියලයි මේ පිරිසගින් බහුතරය කිව්වේ. දැන් ඇවිල්ලා අවුරුදු 25ක් 30ක් වෙන්නන මෙතන්ට ඒ කාණ්ඩ මේ රස්සාව තමයි කරන්නේ. ඉතින් එදා එදාට කයක් කර හම්බ වෙනවා.
ඒක ආරංගද පෞල් ජීවිතය යන්නේ. පෞල් ඔක්කොම පස් දෙනෙක් ඉන්නවා. දැන් මේ රස අපිට හොඳයි පොඩ්ඩක්. මේ වගේ මේ පිට ගිහිලා අපිට කොහොම නිදසක්. සාමාන්‍ය 11-12 අපි ගෙවල් වලට යනවා. දවසෙ 10-15 දක් ඔයකන යනවා. සමහර වෙලට නැතුවම දිනනවා. දැන් මේක පුරුදු වෙලා තියෙන අපිට වෙලා මේක වෙලා. මේක 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 පුරුදු වෙලා තව රස්සාවට අපිට යන්න බෑ. මේ රස්සාව අපිට පුරුදු වෙලා තියෙන මේ රස්සාව තමයි අපිට නැති බැරි කම ඉතින් අපි ඉගෙන ගන්නත් නැහැ මේක තමයි දන්නේ තියෙන රස්සාව. ඔය වෙන රස්සාව තියෙන ඉතින් මේක අපිට ටිකක් කරා ගන්න කියලා තියෙන මේක පොඩ්ඩක් ලේසි ඒකයි. අපිට වෙන රස්සාවට යන්න දැන් නැහැ ඉතින් අපිට වෙන රස්සාවට ගියම වෙලා මේක අපිට හිතපු ගම ආව ටිකක් කරා ගත්තා අපි ගියා ඉතරයි. දින දවසම දාම 500ක් හම්බ වෙනවා 800ක් හම්බ වෙනවා. දවසෙ නැතිවත් යනවා දින දවසවල විත වල සුරක්ෂිතභාවයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒක නිසාම ඔවුන් දෛනිකව විශාල මුදලක් ඉපෙව්වත් සමහර ලාට ඔවුන් දෛනිකව උපයන මුදල වෘත්තිකයක දෛනිකව උපයන මුදලට වැඩිය විශාල මුදල් ප්‍රමාණයක් වෙනවා. නමුත් ඊ මුදල කළමනාකරණය කරගන්නේ කෙසේද කියන එක පිළිබඳව සමාජ අවබෝධයක් ඔවුන්ට නොමැති වීම නිසා ඔවුන් දිගින් දිගටම ඔවුන් ගත්තොත් ඔවුන්ගේ ජීවිත ගත වෙන්නේ අවසානයේ දක්වාම ඔවුන්ට සමහරලාට ලෙඩ රෝග වැළඳෙන තුරු එහෙම නැත්නම් වයස්ගත වෙන තුරු ඔවුන්ගේ අවසානයේ දක්වාම ඔවුන් ඒ නාටාමි ජීවිතය තුල තමයි කාලය ගත කරන්නේ සිද්ධ වෙලා තියෙන්නේ. ඔය ඉතින් ගෙවනවා ඉතින් මේ වගේ මේ කුලිය ඇදලා ඉතින් ජීවත් වෙනවා ඉතින්. අපි මේකටම තමයි ඉතින් පොඩි කාලේ ඉඳලම මේකටම තමයි අබ්බෑ කියලා ඉන්නේ. මේ පිටකොඩුවේ පොඩි කාලේ ඉඳලම පිටකොඩුවේම තමයි ඉන්නේ. මම අවුරුදු 13 ඉඳලා ඉන්නේ. දැන් ඉතින් අමාරුයි දැන් ඉතින් ධනිස් දෙකත් අමාරුයි දැන් ඉතින් ඔය පුළුවන් පුළුවන් විදිහට වැඩක් කරලා ජීවත් වෙනවා. නෑ ඉතින් දැන් තියෙන වීදම කාලයට සෑහෙන මාදී මම. මම ඉතින් ඉස්කෝලේ ගියේ 10ට විතර. එතනින් 10ට ගියා ජීවත් ගියෙත් නෑ 8ට ඉඳලා අවුට් වුණා ඉතින් එහෙටම. ඒ කියන්නේ ඉතින් ආර්ථික බොහොම දරුණුයි ඉතින්ද එහෙම ඉතින් මම තමයි ඉතින් පවුලේ ඔක්කොම රැකගෙන ජීවත් වෙන්නේ. මාගට්ටේ ඇතුලේ ඔය දහන ජෛලි වලටයි වැදින වැදිල්ල වලටයි හරි අමාරුයි. මාගට්ටේ ඔච්චර දඟලනවා ඔකේ. කෑලි ඇවිල්ලා මෙහෙ වදිනවා පිටේ වදිනවා.
ඒවා රැකගෙන තමයි ඉතින් ජීවත් වෙන්නේ. මම සෑහෙන දඩ ගෙවලා තියෙනවා. ඒ කියන්නේ මේකේ වැඩ කරනකොට ඔය යකඩේ වදිනවා ඉස්සරහ. සමහර වෙලාවට මේ වදිනවා. ඔය මම මහාන වලට ගොඩක් ගවලා තියෙනවා. දවසේ පඩි අම්බ කොල්ල මම මේ ගෙවලා දිනේ ඒගොල්ලන්ට රුපියල් 800 800 1200 එහෙම ගෙවලා තියෙනවා. විනස් වෙන කොළඹස්සේ නොවිනස් වී ඉන්න උත්සාහ කරන මේ අය තමන්ගේ ජීවිත දෛවයට බාර දීලා අතුරෙම ජීවත් වෙන්න හදන්නේ කුමන කරුණක් නිසාද? ඇත්තටම ගොඩ මේවා වෙන්නේ දෛවය නිසා තමයි. විශ්‍රාම වැටුප් අර්ථ සාධක ජීවිත රක්ෂණ නැති මේ අය තමන්ගේ අනාගතය වෙනුවෙන් කිසිවක් ඉතිරි කර නොගැනීමේ අනාරක්ෂිත බව දෛවයට බාර දී නිහඬවීම සාධාරණද? අපි බොහෝ වෙලාවල්දී අපේ තිබෙන දෙයක් තමයි අපේ සියලුම දේවල් අපි ඉරණමට බාර දෙනවා. ඉරණමට බාර දෙන්නේ අපිට කරගත නොහැකි දේවල්. ධනාත්මක චින්තනයේ වගේ දෙයකින් කියන්නේ මේ ඉරණම කියන එක වෙනස් කරන්න පුළුවන් කියලා. ඉතින් මේක බොහොම ලේසියෙන්ම කරුමයට එහෙම නැත්නම් ඉරණමට එහෙම නැත්නම් දෛවයට බාර දෙන කොටසක් තමයි ඔය එවැනි පිරිස්. එක පැත්තකින් එහෙම කියලා ඒගොල්ලොන්ට ජීවිත සැහැල්ලුවක් ලබා ගන්න පුළුවන්. මොකද ඔවුන්ට සමාජයේ ඔවුන් වරප්‍රසාද නොලබන්නේ ඔවුන් කරන ලද ඔවුන්ගේ දෛවය නිසා කියලා ඔවුන්ට මානසික තෘප්තියක් ඔවුන් ලබනවා. එහෙම නැතුව මේ සමාජයේ ඔවුන් වරප්‍රසාද නොලබන්නේ සමාජයෙන් ඔවුන්ට ලැබිය යුතු දේවල් නොලැබීම නිසා කියන මතය ඔවුන් තුල නැහැ. තමන්ගේ ජීවිතේ දෛවයට බාර දීලා මේ වෘත්තියටම කොටු වී ජීවත් වෙන අය අතර දෛවයට අභියෝග කරපු අයත් මේ පිරිස අතරෙම ඉන්නවා. ඉතින් සම්සේ තහය ආවෙන්නේ. ඒ විලා කුලි වැඩ කරලා ආවෙන්ද අපි කියන්නේ දුකන්සෙන් සල්ලිනේ. අපි කොහමද සෑහෙන එක ඉදි රෙන්ඩෝල් මේ දුකන්සෙන් සල්ලි විනාශ කරන්නේ නැතුව ජාජරාවල් වලට යන්නේ නැතුව අපි බීම නැමින් අසාධාරණ විදියට ඉන්නතු අම්බ ගොල්ල කසාද වෙලලා දල්පෝලගල ඒ වල් දොරලගල කරන බඳල දෙන එහෙම වලක මේම විදියත් මේකේ ශරීර ශක්තිය තියෙනකන් තමයි මේ රස්සාව. EPF නෑ ETF නෑ. අපේ නාන තියෙන මේ ශක්තිය මැදිනවනම් ගාල් කොල ගත්තලම අපි. ඊටපස්ස අපි පාර නන්නත් ආවේ. ඒක අපි කල්පනා කරලා ජීවත් වෙන්න ඕනේ මේ රස්සාව කරනකොට. දැන් මේකල මේ වයස දරුණු වයසට මේ කරයි. පොඩ්ඩක් කල් යනකොට ඒකට ශක්තිය මැදිනකොට මේ ඩොක්ටර් තමයි. ඒ එදාට වැඩ කරන කුලි අරගෙන අවසන් යන්න ඕනේ. පාන්දර පාට එන්න ඕනේ අවසන් යන්න ඕනේ. පල්ලි අරගත්තා එදා කොච්චර වැඩ කරාද මිචේකට ගාන කුලියක් තියෙනවා. ඒ කුලිය ගාන අරගෙන යන්න ඕනේ. පස් දෙනෙක් ආයි දැන් කලේ වැඩ කරන එක ඒ කුලිය ටික බෙදලා ගන්න ඕනේ. තමන්ගේ දුක් මහන්සියෙන් උපයන මුදල් නිකරුණේ නාස්ති කරන පුරුද්ද නිසාම අනාගතය ගැන ලොකු බලාපොරොත්තු මේ අයගේ ජීවිතවල නැති තරම්. දරුවෝ කොහොමරි උගන්නන්න ඕන. මම මුට්ට කරගාලා හරි ගමන් නැහැ. දරුවෝ යම් කිසි දැනකට ගේන්න ඕනේ. ඒකයි මගේ අනාගත බලාපොරොත්තුව. වරුන් කියලා කියන්නේ ඉතාමත්ම දැන් අද තිබෙන වාණිජ ආර්ථික ක්‍රමයත් එක්ක ඉතාමත්ම අත්‍යවශ්‍ය කොටසක්. ඔවුන් කොහොමද වඩාත් ඵලදායක ලෙස මේ සමාජයට යොදාගන්නේ? ඔවුන් කණ්ඩායම් ලෙස එකතු කළා, ඔවුන් සංගම් විදියට එකතු කළා. කොහොමද ඒ සංගම් හරහා වැඩ කරන්නේ? මෙවැනි සමූහ සහ මෙවැනි සංගම් අපිට ඵලදායක විදියට යොදා ගන්න පුළුවන් නම් එතෙන්දි තමයි සමාජ විද්‍යාඥයින්ගේ කාර්යභාරය සමාජයට අත්‍යවශ්‍යයි කියලා සිතෙන. ඒතර මේ ඵලදායක විදියට යොදා ගන්න පුළුවන් නම් මොවුන් එක පැත්තකින් මොවුන්ගේ ජීවිත සංවර්ධනය කරන අතරම අනෙක් පැත්තෙන් ඔවුන් රටේ සංවර්ධනයට දායක කරගන්න පුළුවන්. මානව පරිණාමයත් එක්ක තාක්ෂණයේ දියුණුවනේ මිනිසාගේ පහසුව තකමයි. දියුණු වෙන ලෝකය මේ අයගේ ජීවිතවලට අභියෝගයක් වෙති. මේ බර උසලන පිරිසගේ කාර්ය දියුණු වෙන ලෝකයට